සූදානම් කියෝ පරිද්දෙන් අද දවසේ පිළිසඳර ආරම්භ කරන්න ජනතා විමුක්ති ප්‍රමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මෙතුමුණුත් සූදානම් ඔබත් බලාපොරොත්තු වෙන බව අපි දන්නවා එහෙමනම් අපි ඔබතුමන්ව පිළිගන්නවා ආයුබෝවන් සුබ දවසක් සුබ දවසක් කතා කරන්න කාරණා නම් ගොඩක් ගොඩ ගැහිලා තියෙනවා මේ දිනවල ආයවැය විවාදයක් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන නිසා සහ රටේ තියෙන අනිකුත් කාරණාත් එක්ක මේ කොවිඩ් ව්‍යාප්තියයි මේ සියලු කාරණා හමු වෙයි අපි ආයවැයෙන් කතාබහ ආරම්භ කළොත්ින් මේ බදු පිළිබඳව ගත්තහම පමණක් නෙවෙයි මේ අයවැය පිළිබඳ දක්වන විරෝධතා අතරේ මේ පාර ටිකක් අපිට වැඩිපුර දකින්න ලැබෙන එකක් තමයි අයවැය වාර්තාවේ එකක් තියෙනවා එකක් කියනවා කියන එක. නැත්තම් හංගල ගහලා තියෙනවා කියලා. මේ ආදී චෝදනාවක් තියෙනවා. නැත්තම් බුරු ගණන් විනෝන් තියෙනවා කියලා. මේ කාරණාත් එක්ක මේ අයවැය වාර්තාවට ඇතුළත් නොවි එහෙම නැත්තම් සංගවල තියෙන බදු ගැන අදහසක් තියෙනවද ඔබතුමාට මොකද මේ චෝදනාව නගන නිසා විපක්ෂයේ පැත්තෙන් ජාවිප පැත්තෙනුත් මම හිතන්නේ එතනින් අපි කතාව පටන් ගත්තා නම් හොඳ ජනතාවට දැඩි ලෙස බලපාන මේ විදිහට සංගවා ඇති බදු තිබෙනවාද ඔව් ප්‍රගීත් ඉස්සෙල්ලාම සියට ආතන දුසුතුන්ත වෙනවා අපට ආරාධනා කිරීම පිළිබඳව පොදුවේ අයවැයවල් කියන්නේ අපේ පාලකයන්ගේ හංගල ගැහිලි තමයි කරුණු දෙකක් මත එකක් තමයි ඇත්තටම අපේ රටේ තියෙන බදු ක්‍රමය ඊටාම සංකීර්ණ එකක් නිසා ඒකේ මේ පැහැදිලිතාවයක් නැති නිසා කොහොමද බදු අය වෙන්නේ කියන එක ගැන ඇත්තටම ගොඩක් අයට අවබෝධයක් නැහැ බදු නිලධාරීන්ටවත් අවබෝධයක් නැහැ ඒක එකක් ඒ වගේම තමයි අපේ ඔය අයවැය ලේඛන ගත්තොත් බහුතරයක් දැන් මේ සැරේ එක විශේෂයන් ඇත්තටම ප්‍රගීත් يعني විශාල බොරුවක් වගේ තියෙන්නේ ඒ කියන්නේ ඒ ඉලක්කම් ඒ දත්ත විශාල බොරුවක් කියන්නේ සැබෑ තත්ත්වේ නිරූපණය වීම ඊටාම අඩුයි අර විසර්ජන පනතේ යම් යම් ඉලක්කම් ටිකක් දාන උන නිසා ඒ කියන්නේ එක එක දෙපාර්තමේන්තුවට මේ මේ මුදල් වෙන් කළ යුතුයි කියලා මුදල් ටිකක් දාලා කොලයක් සම්මත කරගෙන ඊට පස්සේ Tamanට ඕන විදිහට වැඩ කිරීමක් තමයි කරන්නේ තුන්වෙනි කාරණය ගත්තොත් එහෙම දැන් එහෙම සම්මත කරගන්නවනේ උදාහරණ ගත්තොත් කෘෂි කර්ම අමාත්‍යාංශයට අපි හිතමුකෝ කෝටි 500ක් වෙන් කරාය කියලා ඒ කෝටි 500 වියදම් වෙනවා එක වේදන් වෙන්නේ නැහැ. ඒක වේදන් වුණාද කියලා දන්නේ නැහැ. වැඩි ඕනේ නැහැ. ලංකාවේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුව පනවන්නේ ඉතාම ප්‍රධාන ආයතන. දැන් ජනාධිපති ජනාධිපති කාර්යාලය අරමුදල්. ඒවා විශාල ප්‍රමාණයක මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ නිසා කරුණු තුනක් තියෙනවා. සාමාන්‍ය අයවැය. එකක් තමයි බදු විතරක් නෙමෙයි බොහෝ දේ හංගල අපිලිවෙලට තිබෙනවා. දෙක තමයි ඒ වෙන් කරන ඒවා බොරුවට වෙන් කරන්නේ සැබෑ ඇගීමක් ඇතුව අපිට මේ අවුරුද්දේ අපි කුෂි කර්මාන්තර බර තියෙනවා මේ අවුරුද්දේ අපි IT වලට බර තියෙනවා කියලා එහෙම මොනහරි දැක්මක් එක මුදලක් වෙන් කරනවා කියලා හිතමුකෝ ඒ එහෙම නෙමෙයි මුදල් වෙන් කරන්නේ ඔය නිකන් වෙන් කරගෙන යනවා සාමාන්‍යයෙන් තුන්වෙනි එක වෙන් කරන මුදල ඒ ආයතනට වෙන් වෙන්නේ නැහැ දැන් මෙවර ආවේ තියෙන දේ තමයි මම හිතන ආණ්ඩුව ලෝක වාර්තාවක් දීලා තිනවා මුළු ලෝකෙම ආර්ථිකයන් ඍණ වෙද්දී සහ ධන වෙච්ච ඒවත් 100%/2 වගේ ධන වෙලා තිබෙද්දී දැන් ලංකාවේ ආර්ථිකය වර්ධන වේගය 6.3ක් කියලා මුදල් ඇමතිවරයා කියනවා. ඉතින් ලංකාවේ ආර්ථික වර්ධන වේගය 6.3ක් වෙන්න ප්‍රගිය දැන් මේ රටේ මොකද්ද වෙන වැඩිපුර වෙන ආර්ථික ක්‍රියාවලිය? ගිය අවුරුද්දට වඩා මොකද්ද වෙන ආර්ථික? ඒ වර්ධනය වෙන්න නම් මොන හරි දේවල් වැඩිපුර වෙන්න එපැයි. මුද දැන් විශේෂයෙන් මේ කොවිඩ් තත්ත්වයත් එක්ක බොහෝ ආර්ථික කටයුතු සීමා වෙලා නේ තිබෙන්නේ. ඉතින් ඍණ මම දැක්කා රාහුල් ගාන්ධි ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන නායකයෙක් ඔහු මීට මාසයකමාරකට කලින් දකුණු ආසියානු රටවල් වල ආර්ථික වර්ධන වේගයන් සම්බන්ධව ට්විටර් එකක් දාලා තිබුණා ට්විටර් එකේ ලංකාව ඍණ 4.3යි අපිට කනගාටු වෙන මොකද අපි අපේ රටේ සංඛ්‍යාලගන දෙපාර්තමේන්තුවෙන් ඒතරතු ඉල්ලපවාසවි ලබා දුන්නේ නැහැ පාර්ලිමේන්තුවට නමුත් අංකව මුදල් ඇමතිවරයා කියනවා ලංකාවේ ආර්ථික වර්ධන වේගය 6.3ක් මේ අපේක්ෂිත එන වසරේ එතකොට දැන් අපි කියන්නේ ඒ කියන්නේ ඍණ එකක් එච්චර යන්න නම් හරි ඍණ එකක් එච්චර වැඩි වෙන්න නම් ලොකු බොරුවක් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව දකින දේ තමයි ඔය කොයි අයවැය ඉදිරිපත් කරත් මිනිසුන්ට දැනෙන සහනයක් නැත්තේ අපි බොහොම සරලව කිව්වොත් මිනිසුන්ට සාමාන්‍ය ජනතාවට සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට ගොවි ජනතාවට ඇයි දැනෙන සහනයක් නොලැබෙන්නේ? හේතුව තමයි ඒ අයවැය ලේඛනය සම්මත කරගන්න කොලයක් පමණ ඊට පස්සේ මුදල් තමන්ට ඕන දේට වැඩම් කරගෙන නිසා අනිත් අවසාන කරුණ ගත්තොත් එහෙම තියෙන දේ දැන් අපේ රටේ ඇත්තටම එන්න රාජ්‍ය සංස්ථා පාඩු ලබනවා ඔබ දකින්නේ මේ සැරේත්
පසුගිය වසර ඇතුළත ගත්තත් රාජ්‍ය ආයතන 32ක් අති විශාල ආයතන ප්‍රමාණයක් කලින් ඉඳලා සමහර පාඩු වල ලැබුවා. දැන් මේ පාලනය යම්කිසි වෙනසක් කරනවා කියලා අපි පාලනයන්නේ බිලියන් ගණන් වලින් පාඩු වෙලා තිබෙනවා. ඒ නිසාම රාජ්‍ය සංස්ථා වලින් අපේ රටේ භාණ්ඩාගාරයට යන ආදායම අඩුයි. බදු වලින්ම තමයි ආදායම එන්නේ. හැබැයි බදු ආදායම ගත්තත් කවුද ගෙවන්නේ? අපේ රටේ සමස්ත බදු ආදායමෙන් 80%කට එහා පැත්තේ තියෙන්නේ අර වක්‍ර බදු කියලා ඊටාම දුප්පත් මිනිස්සයත් ඊටාම ධනවත් මිනිස්සයත් දෙගොල්ලම ගෙවන බදු. ඉතින් ඒක නිසා තමයි රටේ සමස්ත ආණ්ඩු ආදායමට රාජ්‍ය සංස්ථාවල ලාභයක් එන්නේ නැහැ. බදු වලින් තමයි 90%ක් විතර එන්නේ. ඒතර ඒ 90% වෙනොත් 85%ක් විතර එන්නේ වක්‍ර බදු වලින්. ඔබ අපි මේ පිටි ටික ගණිද්දී තේකොළ ගණිද්දී අත මොනවද ගණිද්දී හැමදේම ගණිද්දී හැම කෙනාම ගෙවෙන එකෙන් තමයි ගන්නෙ. ඉතින් එතකොට වෙන දේ තමයි වැටුප් ලබන අයට පුංචි රැකියා කරන අයට පුංචි ව්‍යාපාර කරන අයට තමන්ගේ ආදායමේ විශාල ප්‍රමාණයක් ගෙවන්න වෙනවා එදිනදා ජීවිතය සඳහා. ඒ නිසා තමයි මේ ජනතාවට සහනයක් නොලැබෙන්නේ. ඉතින් ඕක හංගලා ගහන්න නැතුව බෑ කරන්න ප්‍රති. ඕක කිව්වොත් එහෙම कस्टम बधु गुअन तुटपल बधु वराय बधु के विविध देवल हंगल 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 युद्ध अग्नया नम ताम युद्ध का दाव बधु ताम सामती एवागे क्रिया मार्ग अतुलमय पुडिमी आगे सी अमस जनता आगे बधुघा एक हंगल तमय कर अंतिम जनता सहन लिया වර්තාවකින් ජනතාවට අමුතුවෙන් සහන දෙන්නට තරම් හැකියාවක් පවතින රාජ්‍යයකට ඕනම රාජ්‍යයකට මම කියන්නේ මේ මොහොතේ රටේ පවතින රාජ්‍යයකට තිබෙනවාද මොකද විටින් විට විවිධාකාරයෙන් ජනතාවට ව්‍යාපාරවලට සහන දෙන්න සිද්ධ වෙලා තියෙනවා ව්‍යවසායකයන්ට මෙයට සහන දෙන්න සිද්ධ වෙලා තියෙනවා විසිරුණු සහන පැකේජයක් අපිට දකින්න පුළුවන්කම තිබෙනවා එහෙම තියෙද්දි ජනතාව වෙනුවෙන් සහන අපේක්ෂා කරන එක සාධාරණද මේ වෙලාවේ අනිවාර්යයෙන්ම මිනිසුන්ට ආණ්ඩුවක් ඕන වෙන්නෙම මිනිස්සු අමාරු වෙච්ච වැටිච්ච වෙලාවට උදව් ගන්න नेतांडुअकाशने ऐ देशपालनाज्ञा निवेदंकर ऐ अमात्यांशर पड़गवाणी थी इतकोट प्रगृत अभी रटाक्षा तो मेदाने इतम दुर्वल इक मेवनी विवेसने गति अपे रटे मनोवाद मिनीसुट दीलती अभी दिख सर या पंद हाक दूंड पंद हाक दीलास हयाक दीवा तिन्न बैनी मिनीसुट एक वट दिखकट क्रियात्मक मे मस अटाकुल दी मार्तु मासे सीट नवंबर मासे दाकवाणी इतकोट दें पंदर अन्नमे लोके आटवाति बेनवा दीवन सह संवदनीमती देखे मतवा मुखाद आंडोलिंग विशाल विशाल आर्थिक उद्योग पल्लवा सामजावट कुडार कियाकर्ण कट्टी महापरमाण समागम गुडकलतीनवा अभी एक अनुमतकार नमूद विशाल आर्थिक सहन पैकेज दी उदाहरण क्वेश्चन का मे सेवक अंट संपूर्ण वेटूपन मेला पुंजी मे मे व्यापार सेवक पस्ते इनवना एक कोट सक्र समाराजन लिंगेवन पड़ी बागे सीट असूवा इतकोट दें अतम का अपेरटे मुखात कल तीन රාජ්‍යංශයේ වැටුප් ගෙවීමේ ගැටලුවක් උනේ නැහැ නේද සම්පූර්ණයෙන් ගෙවුවා ඊළඟට ඔබ කිව්වත් වගේ ව්‍යාපාරවලට විවිධ ණය ක්‍රමහරහා ණය ලබා දුන්නා සහන ලබා දුන්නා මොනවද විශේෂ ණය සහන 104 පොලියට ලබා දීපු ණය සහන ණය ලබා දී මේ වගේම ණය ගෙවීම සඳහා යම් කාලයක් ලබා දී මේවාදී දේවල් දැන් 104 පොලියට ණය දුන්නා ඔය ලොකු රණ්ඩුවකුත් උනේ ජනාධිපතිවරයා අපි දැක්කා බිලියන් 28ක් 13000කට තමයි ඒක ලැබුණේ. ඒ 13000යි තනි බිලියනය ගත්ත ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන ව්‍යාපාරික මේ ජාවාරම් කරු. එක්කෙනාට බිලියන් 28ක් හෝ 50ක් බෙදුවේ මුල් වටේ 28ක් බෙදුවේ ණය දුන්නේ. ඒක සමහර අයට දුන්නා කෝටි 100 ණය. 104 පොලිය. සමහර අයගේ මුළු ව්‍යාපාරෙම කෝටි 100ක් නෑ. හැබැයි ආණ්ඩුවට දෝ කරපු නිසා මාධ්‍යංශයෙන් එහෙම එයාට වැඩිපුර හම්බුණා. ඔබ මාධ්‍ය දැන්නීම් ගැනත් කිව්වනේ. අන්නේ ඒ කට්ටියම තමයි මාධ්‍ය ඒ දැන්නේ මාණ්ඩුවේ මාත් දැන්නේ ලැබෙනාටම දුන්න කෝටි 100 104 පොලිය. එතකොට නමුත් 13000ට කොඩම දීලා තිබුණේ. දැන් සමහර විට පොඩ්ඩක් වැඩියයි.
මුළු මේ රටේ ව්‍යාපාර කරන අති විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයට මොනවද ලැබෙන්නේ? ඊළඟට ණය කල් දැමීමක් කරේ ප්‍රති. සැප්තැම්බරය දක්වා මාස දෙකකින් ණය කල් දාන්නේ. දැන් ඔබ ඕන තරම් ව්‍යාපාරිකයන්ගෙන් මේ සාමාන්‍ය ඕන කෙනෙක් අහලා බලන්න. දැන් මේ මාස දෙක කල් දැම්මම ඒ මාස දෙකට පොලියක් එකතු වෙනවා. දැන් මිනිස්සු ඒ පොලිය ගෙවමින් ඉන්නේ. එහෙම නැත්නම් ඔබ මොකද්ද යෝජනා කරන්නේ? ඒක තමයි කියලා. අනිවාර්යයෙන්ම අපේ රට ගත්තොත් මේ ආසියානු දකුණු ආසියානු කලාපේ ආණ්ඩුවේ ආදායම ඉතාම අඩු රටක්. අපි සාමාන්‍ය මුළුමහා ජලජාතික නිෂ්පාදිතයෙන් දකුණු ආසියාවේ අඩුම ආණ්ඩු ආදායමක් තියෙන රටක්. ඒකට හේතුව මොකක්ද? අපේ රටේ එකක් රාජ්‍ය සංස්ථා පාඩු නිසා බාණ්ඩාගාරට වෙනම සල්ලි එන්නේ නැහැ. ඒ වගේම අපේ මේ බදු ගෙවිය යුතු අය බදු ගෙවිය යුතු මහා පරිමාණ සමාගම් මහා පරිමාණ ධනමතුන් උන්ගෙන් බදු ගෙවන්නේ නැහැ. ඒ වගේම බදු ගෙවිය යුතු අනිත් සාමාන්‍ය මට්ටමේ සමහර අය ගෙවන්නේ නැහැ. ඒ නිසා තමයි මේ පොඩි මිනිහගෙන් ඇදලා දෙන්නේ මේක. ඒ නිසා රටේ මිනිස්සු අමාරුවට ඉච්ච වෙලාවට අපේ ආණ්ඩුවේ භාණ්ඩාගාරයේ හිස්. ඉතින් ඇත්තටම ගත්තොත් දැන් මේ වෙන වැටිල්ල ප්‍රගීත් ආය ඔබ හිතනවාද මිනිස්සු නැගිටින්න කොච්චර කාලයක් යනවද කියලා? අපිට පුළුවන් වුණේ ව්‍යාපාරිකයෙක්ට මාස දෙකක් ණය කල් දාලා දෙන්න විතරක් නං ආණ්ඩුවකට. ඒ කල් දාපු එකක් දැන් එයාට පොලියකුත් එකතු වෙලා ගෙවන්න වෙලා තියෙනවා නම් ඒක බැංකුවක් එක්කත් කතා කරලා කරගන්න පුළුවන් දෙයක් වගේ. ඒ නිසා ඇත්තටම ගත්තොත් මම කියන්නේ මේ ආණ්ඩුවෙන් පටන් ගත්ත වරද්දක් නෙමෙයි. අපි දිගු කාලීනව මේ අපේ ආණ්ඩුවලින් අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්ති වල වැරදි නිසා අපේ භාණ්ඩාගාරයේ හිස් නෙමෙයි අපි ඍණ තියෙන්නේ. ඒ නිසා රටක් අමාරු වැටිච්ච වෙලාවට අර දේශපාලන ප්‍රොටෝක් දෙන වැරෙන්න ප්‍රායෝගික වශයෙන් මාස 6ක් 7ක්වත් මේ අවුරුදු ගානක් තාම ගිහිල්ලා නැහැ නේ. තව මාස 4යි 5යි නේ මේ කොරෝනා ඇත්ත අර්බුදය ඇවිල්ලා. ඒක අල්ලගෙන යන්න රටේ පුංචි පුංචි ආර්ථික මට්ටම් ගෙනියන්න බෑ. උදාහරණයක් දැන් මහා කන්නේ තියෙනවා. ඔබ හොයලා බලන්න සල්ලි වලටත් පොර තියෙනවද කියලා. දාණ්ඩුව කියන විදිහට කොරෝනා ප්‍රශ්නයක් නැහැ නේ. පොර ගෙන්වීම වැඩපිළිවෙල බැසිලා ප්‍රශ්න මැතිතුමා මම දැක කියලා තිනවා මේ අඩුවකින් තොරව පොහොර ලබා දීම සඳහා ක්‍රියාත්මක කළා තියෙන්නේ කියලා මේ වෙනකොට. ඔව් අඩුවකින් එතුමා ක්‍රියාත්මක කළාද මම දන්නේ නැහැ. නමුත් පොර මිසුරු ගන්න නැහැ නේ. ආණ්ඩුවේ සහනාධාර නෙමෙයි මම මේ කියන්නේ. සල්ලි වලටත් පොර ගන්න නැහැ. මේ කීවෙනි මහ කන්නේද? ජනාධිපතිවරයා දිනලා මේ දෙවෙනි මහ කන්නේ. කොහෙද ඔබ කියන්නේ රටේම තත්ත්වය එහෙමයි කියලා? රටේම තත්ත්වය ඒක තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මොකද දැන් කොළඹට තියෙන ප්‍රශ්නේ වැඩිපුර මාධ්‍යනත් වමාට වාර්තා කරන්නේ. ඒ නිසා ඒ මම උදාහරණයක් විදිහට පොර නෑ පොර ප්‍රශ්නයක් නෑනේ. පොර ගෙන්නලා දෙන්න පුළුවන්. මේක ආණ්ඩුව කියන කොරෝනා ප්‍රශ්නයක් නැතිනම් රට ඇරලන්නේ තියෙන්නේ. කෘෂිකර්ම අමාත්‍යංශය මොකද්ද කරන්නේ? පොර ලේකම් කාර්යය මොකද්ද කරන්නේ? බැසිල් රාජපක්ෂද එතකොට ඒ ඇමතිවරයා? එතුමා නෙමෙයි ඇමතිවරයෙක් ඉන්නවා, ලේකම් කාර්යාලය තියෙනවානේ. අනික මිනිස්සු නොවැම්බර් ඔක්තෝබර් මාසේ වීවගා කරනවා කියලා ලංකාවේ මහා පරිමාණයෙන් කියන එක ප්‍රගීත් අවුරුදු 2000ක් තිස්සේ මේ රටේ දන්නවනේ ආණ්ඩුව. තේන සමහර මේක උදාහරණයක් ඔබට කිව්වේ. ඇයි ඔබ කියන්නේ මේ රජයේ කොරෝනා ප්‍රශ්නයක් නැහැයි කියලා රජය හිතාගෙන වැඩ කරනවා කියන එක කියන්නේ? දැන් අපි නිරන්තරව දකිනවා සෞඛ්‍යංශ උනත් ජනතාව දැනුවත් කරනවා රජය මේ 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 අමදානමක් නැති බව අමුතුවෙන් හුවා දක්වන්න උත්සාහ කරනවා කියන එකද ඔබ කියන්නේ? නෑ මේමයි. කොරෝනා ලෙඩු ඉන්නවා, මිනිස්සු මැරෙනවා. හැබැයි රට විවෘත කරගෙන වැඩ කරගෙන ඔක්කොම යනවනේ. ඒ කියන්නේ වහලා තියෙන්නේ ඉස්කෝලේ විතරයි. ඒ කියන්නේ වැසිය යුතුයි කියන එකද ඔබ කියන්නේ? මහල තියාගන්න. නෑ නෑ මම කියන්නේ ආණ්ඩුව කියන එක. මම කියන්නේ ආණ්ඩුව කියනවා නම් රට වහන්න තරම් දෙයක්වත් නෑ. සෞඛ්‍ය අංශාරී කවුරු හරි කියනවා නම් කර්මාන්ත ශාලාවත් වැඩ නම් හා ව්‍යාපාරවත් වැඩ නම් මං අහන්නේ පෝරින් ගයක් එන්නේ කොහමද? මම අහන්නේ මිනිසුන්ට උදව් කරන්න බැරි වෙන්නේ කොහමද? දැන් අපි මං කොළඹ මාස දවස් 10ක් වහලා තිබ්බ මේ මෑතකදී. ඔව්. ඉතින් ඒකයි මම කියන්නේ. එතකොට දැන් රට වහන්න තරම් ප්‍රශ්නකුත් නැති නිසා, වහලත් නැති නිසා, ඉතින් එහෙනම් මොකද්ද මේ තියෙන අකාර්යක්ෂමතාවය? කොළඹම පවුල් 10 ගණනක් මෙලා නිරෝධායනිය තියෙනවා. කොළඹ සහ අනිකුත් ප්‍රදේශවල ගත්තා. මේ හැමෝටම වගේ මතක කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමත් කියනවා එක වටයක් 10,000 ගානේ දීලා තියෙනවා සහනාධාර මේ බඩු ලබා දීලා තියෙනවා. නැවත ඊළඟ වටයක් ක්‍රියාත්මක වෙනවා. ඒතර මෙතනත් ලොකු මුදලක්. ඊළඟට මේ අපි නොසිතූ නොපැතූ අනපේක්ෂිත තත්ත්වයක් වෙන නිසා වෙනම මෙන් කිරීමක් කරන්න වෙලා තියෙනවා පරීක්ෂණ ආදිය සඳහා. මේ සියල්ලත් එක්ක ඔබ ඉස්සල්ලත් කිව්ව මොන ආණ්ඩුව තිබුණත් මේ වෙලාවේ අපි තියෙන ආර්ථිකයත් එක්ක අපිට ගනුදෙනු එතකොට මේක මේ රජයේ දුර්වලතාවයක්ද නැත්නම් මේ ආර්ථිකය පිළිබඳව අපිට එදා ඉඳලම නොතිබිච්ච දැක්මක් එක්ක මේ ඇති වෙලා තියෙන අර්බුදයක්ද? ඒක පොඩ්ඩක් විග්‍රහ කරන්නකෝ. දෙකම දැන් මේ රජයේ ඉන්න අග්‍රාමාත්‍යතුමා ගත්තොත් පහුගිය අවුරුදු 26 වැඩි කාලයක් මෙරට පාලනය කරපු අවුරුදු 10ක් ජනාධිපති, අවුරුදු ගාණක් අගමැති.
මේ ආණ්ඩුව ඇමතුරු ගත්තොත් මම හිතන්නේ අපි ඉස්කෝලේ යන කාලේ නම් ඉන්න ඇමතුරු ඉන්නවා. හරිද? එතකොට පහුගිය අවුරුදු 25න් අවුරුදු මම හිතන්නේ 16ක් 17ක් මේ ගල්ලෝ තමයි. එතකොට අවුරුදු 25ක් කියන්නේ රටක් හදන්න හරි මකන්න හරි තරම් කාලයක් නේ. ඉතින් ඒ නිසා මේ භාණ්ඩාගාරයේ ඉස්කමඩ සහ මේ අසරණ කමඩ ඇත්තටම ප්‍රගි මිනිසුන් උදව් කරන්න ඕනේ මීට වඩා. ඒ කියන්නේ මිනිසුන්ට අසරණ වුණාම නැගිටින්න නෙමෙයි නම් ආණ්ඩුවක් තියෙන්නේ මොකටද? ඉතින් ඒක නිසා අපි පැහැදිලි ලගින මේ දිගු කාලිනව ආපු ප්‍රශ්නකුත් තිබෙනවා. ඒ වගේම මේ මේ මොහොතේ දැන් උදාහරණයක් ගත්තොත් කොරෝනා වලින් මිනිස්සුන් මැරෙනවා කියලා කියන්නේ ඊටාම එක පැත්තක මරණය දුෂ්කරකමට අමතරව මේ ලෙඩෙන් මැරුණාට පස්සේ අපි දන්නවා විශාල සමාජ අපවාදයක්. දැන් මෑතකදී මාධ්‍යවලින් හෙළදරව් වුණා අනුරාධ දිසානාග සෞරත් එදිරව් කරා කොරෝනා වලින් මැරෙන මිනිස්සුන්ගේ පෙට්ටියට ඉබිසු ගෙවන්න ඕනේ. හැබැයි කොරෝනා අරමුදලෙන් ආණ්ඩුවම කියන දේ පාර්ලිමේන්තුවේ වේදන් කළා තියෙන්නේ සුළු ප්‍රමාණයක්. ඒ අපහසුතා තියෙනවා නම් රජයෙන් දරනවා ඒ වියදම් නේද? එහෙම බැරියට. එහෙම ආණ්ඩුව කියනවා. එහෙම ආණ්ඩුව කියනවා. නමුත් ඔය ආණ්ඩුව ප්‍රශ්නයක් ආවට පස්සේ කිතුල්නක් ගහට නැගගමින් හදන උත්තර වගේ නෙමෙයි. මෙහෙම අපි හිතමුකෝ මේ 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 විමානොත් නැගෙන්න තමයි. කොරෝනා පැත්තක දාමු. මම චුට්ටක් මම ටග් ගාලා ඔබ කියපු කාරණාට මම කියපුනා. කොරෝනා පැත්තක දාමු මොනවා හරි දෙයකට අපේ ගෙදරක මරණයක් සිදු වුණාම අපි කවුරුත් කරනකම් බලන් ඉන්නේ නැහැ නේ සාමාන්‍ය. ඉතින් ඇයි ඇයි එහෙනම් අපි හැමදේම රජයෙන් මේ විදිහට පෙට්ටිය ඉදලා හැමදේම බලාපොරොත්තු වෙන්නේ ඇයි අපි? ඒක බලාපොරොත්තු වෙන්නේ මැරෙන්නේ කවුද ප්‍රගීත් මේ? දැන් කොරෝනා ප්‍රශ්නේ ඇයි මේ සමාජයට දැනෙන්නේ නැත්තේ කියන්නකො. මේ මරණ අති බහුතරයක් දැන් මැරෙන්නේ පහළ පන්තියෙන්. දැන් මැරෙන්නේ පහළ පන්තියෙන්. ඔබ කොළඹ 1 2 3 4 15 ගැන හොඳ අවබෝධයක් තියෙනවනේ. ඔබේ ආයතනයේ තියෙන පැත්තෙන් මං හිතන්නේ කවුරුත් වාර්තා වෙනවද කියලා. කොළඹ 3 4 න් මුකුත් අපිට වාර්තා වෙන්නේ. වාර්තා වෙන ප්‍රදේශකන අදහසක් තියෙනවා මම නම් කරන්න යන්නේ නැහැ. දැන් මැරෙන්නේ පහළ පන්තියේ gedara මැරෙන්නේ. ඒ වගේම දැන් කොරෝනා වලින් මරුණාම දැන් කලින් වගේ මිනිස්සු උදව් කරන්න ඉන්නේ නැහැ. පෙට්ටිය ගන්න හරිය සීනි කිලෝ එක ගෙනත් දෙන්න හරිය ඉන්නේ නැහැ. කාටවත් දෙන්න බෑනේ. ඉතින් ඒක නිසා අර කලින් තිබිච්ච සපෝට් එකක් ඇත්තරම නැහැ. දෙක තමයි මේ මැරෙන්නේ පහල මිනිස්සු. පහල පන්ති මිනිස්සු. ඉතින් ඒ නිසා ඒ වගේම කොරෝනා වලින් මැරුණාට පස්සේ මහා විශාල අර වෙන පීඩනයකටත් ලක් වෙනවා මිනිස්සු. කොහොමත් අපි දන්න දෙයක් තමයි අපේ රටේ මිනිසුන් මරණ මලගවල් කරගන්නේ බහුතරය පහළ පන්තියේ මිනිසු මරණාධාර සමිතිවල උදව් වෙන. නමුත් නාගරිකව ඒවයි ක්‍රියාකාරීත්වය අඩුයි. ඒ නිසා අපි දැනන්නේ ආණ්ඩුවක් විදිහට මරණම උදව් කරන්නේ මේ මරණක වළක්වන්නේ කරන්න ඕනේ. මරණක වළක්වන්නේ උදව් කරන්න ඕනේ. නමුත් මරණමවත් අඩු ගානේ. ඒකට උදව් කරන්න බැරි නම් අර මුදලකුත් හදාගෙන මිනිසු පරිත්‍යාග කරපු සල්ලි තියෙනවා. ඇයි ඒකෙන් දෙන්න බැරි? ඕන් කෙනෙක්ට ඕන් නැති නම් එපා කියන්න පුළුවන්. ඒක අයිතියක් තියෙනවනේ. කෙනෙක්ට ඕන් නම් ඕන් එපා කියන්න පුළුවන්. නමුත් අඩු ගාන එකවත් දෙන්නේ නැති එක අපි දකිනවා. මේ ඊටාම අමානුෂික තත්ත්වයක් තිබෙන. අනිත් එක තමයි නිකන් මැරෙන්න ඕනෑ මැරනෝ වගේ නේද ප්‍රගීත් මාධ්‍ය වාර්තා කරන සමහර මාධ්‍ය. ඇයි දාන්නේ වයස? හෘද රෝගීන් මේ රටේ කී දෙනෙක් මැරනවද වයස දාන්නේ? පිළිකා රෝගීන් කී දෙනෙක් මැරනවද වයස දාන්නේ? මේ රටේ කාන්තාවන් ගවය අපේක්ෂා කාලය අවුරුදු 80යි. පිරිමින්ගේ 70 ගන්න. පොදු එක 76යි. එතකොට ප්‍රගීත් මේ මරණය අපේ රට ඒ දැනට ගිහිල්ලා තියෙන්නේ දිය වැඩියා පිළිකා හෘද අමාරු ඔක්කොම තියෙන ඇතම අවුරුදු 75ක් 80ක් දිවත් වෙන්නේ. ඇයි මේ කොරෝනා වලින් මරනකොට විතරක් දාන්නේ 62යි 45යි කියලා? يعني අපිට ඉංගියක් දෙනවා මේ මැරෙන්න ඕනේ මැරෙන්නේ කියලා. ඒකයි මම කිව්වේ ආණ්ඩුවට නෝ කොරෝනා ප්‍රශ්නයක් නැහැ. ඒක වෙන විදිහකින් අර්ථකථනය කරන්නත් පුළුවන්. ඒ වයසේ වඩා ප්‍රවේශම් සහගත විය යුතුයි කියන එකයි මේ දැනුම් දීමේ තේරුම කියලා. ඒ අර්ථකථනය කරන්නත් පුළුවන් අවශ්‍ය නැහැ. ඔව් නමුත් ඉතින් ඒක එහෙමනම් අනිත් රෝගින් වල තත්ත්ව වෙනත් අදාළයි නේ. අනිත් රෝග වලටත් ඒක අදාළයි. සහ මේ අපි විරාමයකට යන්න තියෙනවා. මම ඊට පෙර කෙටි පිළිතුරක් ඔබේ බලාපොරොත්තු වෙන මේ කාරණාවට. දැන් අප මාධ්‍යයක් විදිහටත් මේ ජනතාව වෙනුවෙන් සේවයක් කරන්නේ. ඔබ ජනතාව වෙනුවෙන් මේ විල කතා කරන්නේ. නමුත් ඔබේ මේ අදහස් දක්වීම ඇතුළතත් මට පෙනිච්ච දෙයක් තමයි වඩාත්ම මේ සියල්ලේ වගකීම රජයක් ආණ්ඩුවකට පැවරෙන ආකාරයක්. හැබැයි අපි ජනතාව තුළිනුත් දකිනවා අනවශ්‍ය ආකාරයේ ගමන් බිමන් නිසා, අනාරක්ෂිත හැසිරීම නිසා, නොසලකා හැරීම නිසා, මේ වගකීමෙන් මිදුණු ස්වභාවයන් නිසා මේ තත්ත්වෙ මුණ දෙනවා. එතකොට ඒ පිළිබඳව මොකද ඔබ කියන්නේ? අපිට මේ සියල්ල රජයකට පවරලා ඉන්න පුළුවන්ද එහෙම තත්ත්වේ? මම හිතන්නේ සියල්ල රජයකට පවරලා නෑ. ආණ්ඩුවට හම්බ කරලා දෙන්නේ කවුද? මිනිස්සු. බදු ගෙවන්නේ කවුද වැඩ කළා? මේ කොරෝනා මේ දැනුත් එනකොට ජාතික රෝගාලේ බස් එක පුරවලා එනවා උදේ 6ට. මිනිස්සු කිසිම දේශපාලනඥ ලෙඩ හැදිලා නැහැ. මං කියන්නේ හැදෙන්න ඕන කියලා නෙමෙයි. කිසිම ප්‍රභූවරයෙක්ට හැදිලා නැහැ. අඩුයි. මිනිස්සු තමයි හම්බ කරලා දෙන්නේ.
ඉතින් මිනිසුන්ට අයිතියක් තියෙනවා ඒක ආණ්ඩුවෙන් ඉල්ලන්න. ඒ වගේම මිනිසු දැන් පොඩි මිනිසු වැඩ කරන වගකීම් විරහිත බව. අපි දන්න ඕනම සමාජයක යම්කිසි සුළු පිරිසක් යම්කිසි 100ක 1000ක පිරිසක් ප්‍රගිත් කියෝ වගේ යම්කිසි විනයකට අනුව පිළිවෙලට අනුව හැසිරෙන්නේ නැහැ. හැබැයි කොරෝනා පළවෙනි රැල්ල පාලනය කරාම ඒක කරේ මම. කොරෝනා දෙවෙනි රැල්ල දැන් සමාජ පැතිරීමක් මට්ටමට තුන්වෙනි අදිරට යමින් තිබෙද්දී ඒකට මිනිසුන්ගේ වැරද්ද. එහෙම නැහැ මිනිස්සු ගෙවල් වල තියලා මේ කන්න බොන්න දෙන්නේ නැතිනම් මිනිසුන්ට වෙන ක්‍රමණයකුත් නැතිනම් මිනිසු අනිවාර්යයෙන්ම මේ දින අනික ආණ්ඩුව කියනවා නම් ප්‍රශ්නයක් නැහැ ඔයාලා ආර්ථික කටයුතු කරන්න කියලා. ඉතින් මිනිස්සු එක කරන එක මොකද්ද තියෙන වැරද්ද? දැන් හෙලිකොප්ටර් දාලා අල්ලන්න කරන්න වැරද්දක්ද මේ මිනිස්සු තනකින් තනකට යන එකේ තියෙන්නේ? ඒක බරපතල කාරණාවක් නෙවෙයිද නිරෝධානයට ලක්වියතු අයත් සමාලට එළියේ ඉන්නවා. ඒක බරපතල තත්ත්වයක්. තාම සුළු උදාහරණ ප්‍රමාණයක් ප්‍රගිත් තියෙන්නේ. මේ තියෙන්නේ ඉතාම සුළු උදාහරණයක් ප්‍රමාණයක් නේ තියෙන 3ක් 4ක් වගේ තියෙන පැනලා ගියපු ඒවා තියෙන්නේ. ඒක වැරදි. ඒක ඇත්තටම අමානුෂිකයි පැනලා යන එක. अपहांब යා පිළිගන්න සීගානක් ඉන්නවා අපි මේක වෙනම කාරණාවක් විදිහට කතා කරන්න තව බොහෝ දේ තිබෙනේ අද පිළිසඳරේ සාකච්ඡා කරමින් ඉන්නේ මේ වෙලාවේ කොහොමටත් අපේ කවුරු මුණ ගැහුණා දේශපාලනයට සම්බන්ධ ජනතා නියෝජිතයෝ මුණ ගැසුණාම අපි වැඩිපුර දැනට මේ ආයවැය පිළිබඳව සහ රටේ කිරණ අනිකුත් කටයුතු පිළිබඳව තමයි වැඩි අවධානයක් දෙන්නේ ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් රත්නායක මහත්මන් එක්කත් කතා කරමින් ආවේ අපි ඒ පිළිබඳව තමයි එකින් එක ඇවිල්ලා විරාමයට යාමට පෙර වතුව අවසාන වශයෙන් අපි නැවතුණු තැන තමයි මේවත් එක්ක රටේ මේ සිද්ධ වෙනව තව තව දේවල් මෙච්චර දවස් නීතිය මගින් අතරංගුට අරගෙන නීතිය හැමුවේ හිටපු නීතියේ රැහැනට හසු වෙලා හිටපු ඇතැම් අය නිදහස් වීම ඇතැම් අය නීතිය රැහැනට හසු වීම මේ ආදී අවස්ථාත් අපට දකින්නට ලැබෙනවා. ඉතින් මේ පිළිබඳව අපි පොඩ්ඩක් කතා කරමු. දැන් අද දවසේ තියෙනවා මේ නැගෙනහිර පළාතේ තිබු පාණ්ඩුකාරතුමා මේ මහහිටපු මහමෙතුමා සිවිරිසතුරේ චන්ද්‍රකාන්තන් පිල්ලයන් මහත්මයා නිදහස් කිරීම පිළිබඳව වගේම රිෂාඩ් බදුද්දින් මහත්මයාට ලැබිලා තියෙනවා. මේ ආදී කාරණා තව අපි දැක්ක බැසිල් රාජපක්ෂ මහත්මයාට යම් සහ කියන්නේ තිබුණු නඩු කටයුතු වලින් ජයග්‍රහණාත් වෙන ආකාරයක් ඒ වගේම ලලිත් විරතුංග මහතා සහ අනුෂ පැල්පිට මහතා නිදහස් වුණා මේ ආදී කරුණු කාරණා තියෙනවා. අපි මේවා නීතිය හමුවේ විභාග වෙලා නීතියෙන් උත්තර දෙන කාරණා නිසා අපට යම් කාරණා අභියෝගයකට ලක් කළ නොහැකි වුණත් මේවා තියෙන බලපෑම් පිළිබඳව මේවා ඔබ දකින ආකාරය ගැන අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔයාර මට හිතුනේ අර ඔබතුමා කියන්නේ IPL පටන් ගන්න අද කියලා. මට හිතුනේ 2020 පටන් ගන්න තියෙන්නේ මේ සමහරට උසාවියෙන්ද කියලා. මේ මීට දවස් කීපයකට කලින් ඉඳලා. ඉතින් ඇත්තටම ගත්තොත් ඒ කියන්නේ මේ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන ප්‍රභූන්ට මේ ආකාරයට ආණ්ඩුවේම ඉහළම අධිකරණ වලින් මහේස්ත්‍රාත් අධිකරණ වලින් නෙමෙයිනේ ඉහළම අධිකරණ වලින් ලබා දුන්නු දඬුවම් ආණ්ඩුව පත්තලා මාස කීපයක් ඇතුළතදී සාමාන්‍ය කාලෙකදී ඕනම දේශපාලනඥයෙක්ට අධිකරණයෙන් නිදහසක් ලබන එක අධිකරණ තීන්දුවක් ලැබුණම අපි කවුරුත් එකට ගරු කරන්න ඕනනේ. ඒ කියන්නේ නීතියට අනුව ගරු කරන්න ඕනේ නැත්නම් රටක් පවත්වාගෙන යන්න බැරි වෙන නිසා. නමුත් අපිට මෙතන තියෙන මම සමාජ තුළ විශාල සාකච්ඡාවක් තියෙනවා. දැන් මේ නඩුවල නිදහස් කරන විදිය අයින් කරන විදිය තියෙන වේගය පැත්තට ගත්තට පස්සේ තමයි ආණ්ඩුවක් පිළිවෙල 20 සංශෝධනයේ සම්මත කරන් මාසයක් ඇතුළතදී දැන් මේවා වෙන්නේ. ඒ නිසා අනිවා සැලකිය යුතු ලෙස යම්කිසි සැකමුසු අදහසක් සමාජ තුළ සාකච්ඡා වෙනවා මේවා ගැන. ඉතින් ඒක අපි හිතනවා ඇත්තටම අපිට ඒ කියන්නේ ජනතාවගේ පැත්තෙන් අධිකරණය ගැන විශ්වාසය හැදෙන්නේ අධිකරණයේ නීති කොච්චර නීති පොත්වල කොච්චර නීති තියෙනවද කියන එක මත නෙමෙයිනේ. ඒ නීතිය ක්‍රියාත්මක වෙන විදිය සාධාරණය කළ මිනිසුන්ට පේන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ඒ පිළිබඳව සැකයක් ජනතාව තුළ මතුවලා තිබෙනවා මේ මෑත භාගයේ සිදු වෙන ක්‍රියාමාර්ගත් එක්ක. හොඳයි. නමුත් අපි ප්‍රාර්ථනා කරන්නේ හැම විටම නීතිය සාධාරණව ස්වාධීනව පොදු ආකාරයෙන් පවතිනට ඕනේ කියලා. නීතිය කියන්නේ මේ ප්‍රගීත පාලකගේ කැමැත්ත. නමුත් ඒ පාලක කැමැත්ත උනත් නීතිය ඇතුලේ නීතිඥයන් විනිශ්චකාරවරුන්ට ඒක විද්‍යාවක්. ඒ විද්‍යාව ඇතුලේ යම් යම් තීනෝ කරන දේවල්. නමුත් අවසානයේ ඒක පාලකගේ කැමැත්ත බවටත් පත් වෙනවා. හොඳයි. ඔය අතරේ මේ
අපිට දැන් ඉස්සල් අපි අයවැය පිළිබඳව කතා කරගෙන ආව වගේම හි යම්ම් තිබෙන ඔබ දකින්න දුර්වලතා අඩළුහුඩුකම් පෙන්වා දුන්නා වගේම ඔබට හිතෙන දේවල් ගැනත් මා කැමති දැනගන්න මේ දේශපාලනයේ අධ්‍යක්ෂකයෙක් එක්ක මෙවර අයවැයේ වැඩි බරක් තියන්න තිබුණේ මොන ක්ෂේත්‍රයකද දැන් එක චෝදනාවක් තියෙනවානේ කොවිඩ් වසංගතය අනිවාර්යයෙන්ම අපිට තව අවුරුදු කීපයකට මේ බලපෑම තියෙනවානේ එහිදී විපක්ෂ නැගෙන ප්‍රධාන චෝදනාවක් තමයි ඒ වෙනුවෙන් සෞඛ්‍යයට මුදල් වෙන් කරාට ඒ වෙනුවෙන් කියලා වෙන් කිරීමක් නැහැ හැබැයි ඊයේ දවසේදී මේ विपक्ष एक प्रगीत पसुगिया और दुपहलो विषय तुल में वेला नैति तारा हेम हेम वेन्ने नैकने दरम आर्थिकार बोध तेदि अभी समहार इतरम अवश्य नोवन इधि क्रीम वलट कोटिकना मुदल वीदंकर समहार योजना वाला तीन हदिशी नोवन इतरम हदिशी अग्नि देवाल विशाल पेट प्रोजेक्ट्स की तीन लोकतांगे पेट प्रोजेक्ट्स एक्व जनाधिपति के अगमति के मुदल अमति के आसीत वैड कटे सल आसीन वैड कर अन्न बट मुदल वेकलती इवकमी दिट तीन प्रश्न सौख्य अद्यापने दवाणी दबा अति विशाल विधम धरवंट ऑनलाइन अद्यापन नती स्कूल प्रश्न एक नती एक आगती है ऑनलाइन अद्यापन तीन स्कूल आगतीवाणी स्कूल सीट पणहाक वाणी एवटना वेद अति विशाल अत्रम दुमा टेलीफोन कड़वल हल बेलो कैडिच पर्ण स्मार्टफोन वाल मिल अति विशाल वशे मिलती मे ऑनलाइन एडुकेशन अड़गाने कट सहने दर्वागे दर्वागे स्कूले पासबुक पेन हर डेमोपेट अम की सहने कट हेम गण दंग बड़ी हेम सहने आज्ञ एक इतकोट दंग एवट मुदल वेंकर पुलवांग अयवे मुदल इवनी अत्यवश्यवाट वेंकर अत्री अपेरटे जनता आंडवा वेंकर मुदल इता अड़ मे को बलपान मे इतनी सापीट अयवे मुदल वेंकर अभी युद्ध अवसंकर दास मे युद्ध अवसंकरलास्तनी आवृद्ध अभी इक दिखट आरक्षक अमात्यंश मुदल विशाल वशिंग वेडकर वैकर वैडिकर मैं सोलदाद पड़कर मेयनी अभी अहण रंकावे आरक्षावगन पारिश्रमती अत्यावश्य मुदल फील्ड मार्शल शरत् मंत्री हमुदा हिटपुकने अदास हमुदा हिटपुकने राज्यपाल अभी देशपालने बलादी दंगेट मे एमिनियन सेक्यूरिटी सेक्टर अग्ने हदिसी आरक्षक प्रश्न अग्ने दमुद्यांग में अति विशाल वशे आरक्षक मतसे मुदल और हाँते से वैडिकराने ऐकी है तरक आगती इन्होंने इतकोट अब पेनो खड़ाबीच अत्यवश्य क्षेत्र को आगती है අධ්‍යාපනයේ සෞඛ්‍ය විවිධ අන්තවාදී මූලධර්මවාදී කල්ලිබල මේ 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 ගොදුරක් බවට මේ රට පත් වෙලා තිනකල මා දැක පහුගේ කාලේ මුළුලිම දේශපාලක්ෂ්‍යව අදහසක් කමින් කියන සබිබී විජේදාස රාජපක්ෂ මහත්මයා ඊයේත් මම හිතන්නේ මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දහඩ නැගුවා තමන් ISIS ත්‍රාසවාදීන් ගැන කලින් කිව්වා කියන අවධානය දුන්න නම් මේවා වෙන්නේ නැහැ කියලා සහ පහුගේ කාලයේ වෙච්ච ප්‍රහාරය මේවා ඉලක්ක කරගෙන වෙන්න බැරිද මේ මෙහෙම ප්‍රගේ දැන් ඔගේ හැම වෙලාවෙම ඔය ආජාතික ආරක්ෂා පිළිබඳ තර්කය ඇත්ති තරම් ඇත්ත ප්‍රශ්නයක් වගේම ඇත්ති තරම් ගසාකන ප්‍රශ්නයක් නේ ඒක ලෝකෙ මෙහෙමයි अति तरंग साकन तमंगे हम वरदम हंगवन आजाति आरक्षा हरद इतकोट दिन सा मम के आने इताम पेहदली कारण एल टी टी मट्टी तर्जने लंका विनेदास नमे दहाय व्यंकर मुद्दल आवाश दिख मम हाँ आवाशन लंका आरक्षा साहति करीन वेटू पड़क्री मीत रे मम आरक्षक विशेषाक मे अमुत मे कल हे मुदल वेडिकरी मे पवनाग्दीन प्रश्न मम हाँ तेन सात्रम अयवयवा इतामर सांप्रदायक पारंपरिक विधिट व्यंकर व्यंकर अनेक साबतुमा मतकुर वगे अत्यावश्य प्राश्यम वलट दवन प्राश्यम वलट मुदल व्यंकरी अग्न सह नरकम देता मई दंगो दबनावृद्धे मम कल मिथन मंदे
ඇත්තටම බලන්න තියෙන්නේ ප්‍රගීත් අයවැයදී අගමැතිවරයා හරියටම ඉදිරිපත් කරන ගිය අවුරුද්දේ අයවැය කොහොමද වේදම් කරේ කියන වාර්තාව. 90% විතර පඩිග වෙන ටික හරි අරුණාම බොරු. දැන් මේ සැරේ එක එක රාජ්‍ය ආයතනක දාලා මම එක උදාහරණයක් කියන්නම්. මේ කොච්චර බොරුද කියලා එක රාජ්‍ය ආයතනක දාලව ඉතාම වැදගත් රාජ්‍ය ආයතනක දාලව මේ වෙන් කළ තියෙන පුනරාවර්තන වේදම් අඩු කළ තියෙනවා. හැබැයි ඒකේ ඒකේ ළඟදී එකට පත් කරන තනතුරු ප්‍රමාණය ළඟදී වැඩි කරා විසින සංශෝධනයත් එක්ක. හරිද? දැන් පුනරුත්ථා පුනරාවර්තන වේදම් පඩි වැටු කොහොමද අඩු වෙන්නේ? කියන්නේ ඇත්තටම මේ ඔහේ ඉලක්කම් දාගෙන දාගෙන යනවා. ඒ වගේ මට්ටමක් තියෙන නිසා ඇත්තටම ගත්තොත් අයවැය ඉදිරිපත් කරන්න ඕන නිසා ඉදිරිපත් කරන දෙයක් මිසක් ඒවා ජන ජීවිතය ගොඩනැගීම සහ ආර්ථිකයේ අත්‍යවශ්‍ය පැති ඉලක්ක කරගත්ත ඒවා නෙමෙයි. ඉතින් ඒ නිසා අපේ රටේ ආණ්ඩුවට ලැබෙන බදු ආදායමත් ඇත්තටම අඩුයි. ආණ්ඩු ආදායමත් අඩුයි. බදු ආදායම අඩුයි කියලා මම කියන්නේ මොනවා කරන්නද කියන්නේ බදු ගෙවිය හැකි ධන කුවේරයන් ඉන්නවා. ඔබ බලන්න මේ දවස්වල බිස්නස් පේජස් අරන් ප්‍රොෆිට් එක 12%කින් වැඩි වෙලා 2020 8%කින් වැඩි වෙලා එහෙම තමයි සමාගම්වල තත්ත්වය. එහෙමත් තියෙනවා. හැබැයි උන් ගෙවනවාද? දැන් රියල් ස්ටේට් වලට මේ කොළඹ නගරේ බොරුවට ආටිෆිෂලි ඉඩම් මිල වැඩි කරලා 3400කින් ඉඩම් මිල වැඩි කරලා විකුණන සමාගම්වලට ඇයි ආණ්ඩුව වශයෙන් බදු සාන දෙන්නේ? ඇයි ආණ්ඩුවේ වට විශේෂ උදව් කරන්නේ? අයවැය යෝජනා අත්‍යවශ්‍ය දෙයක්ද? ලෝකෙ කරන දෙයක්ද අනිත්? කොළඹ නගරේ ඉඩම්වල මිල බොරුවට වැඩි කරලා විකිණි විකුණන සමාගම්වලට ඇයි විශේෂ උදව් කළ යුතු? මොකද්ද තියෙන ප්‍රශ්නේ? කොළඹ කවුද මේ ඔබතුමාලගේ ඔෆිස් එක තියෙන ඒරියා එකේ ගෙවල් ගන්න ප්‍රගි? දැන් බොරැල්ලේ හදනවා ආණ්ඩුව කෝටි 980ක් වේදම් බිලියන් 9.8ක් වේදම් කළා අලුත් අපාර්ට්මන්ට් කමේකක් කැබිනට් එක අනුමත කළා. කැබිනට් අපාර්ට්මන්ට් 400ක් ඉඩියට් ප්ලේස් එකේ මම හිතන එක ගයක් අඩු ගානේ එක ගයක් අඩු ගානේ කෝටි 5ට වැඩි. දැන් කෝටි 5කට වැඩි ගයක් බොරැල්ලෙන් ගන්නේ දැනට ගෙවල් කීයක් තියෙන කෙනෙක්? ගෙවල් මම කියන්නේ රජයේ මුදල්, රජයේ දේපළ, රජයේ බැංකුවල ණය ඇයි මෙවැනියට දෙන්නේ? දෙන්නේ මොනවා කරන්න නිසා මේ ලංකාවේ ධන කෝරන්ට මේ දවස රට යන්න බෑ. ඒගොල්ලන්ගේ සල්ලි දැන් ආණ්ඩුව හරහරි ආරක්ෂා සේතව ආයෝජනය කරන්න ඕන. ඉතින් ඒගොල්ලන් දැන් කෝටි 5 10 ගෙවල් හදලා ආණ්ඩුවත් අල්ලගෙන විකුණනවා. උන්ගේ ළඟ තියෙන මුදල් ගන්න මේ ක්‍රමය හොඳ නැත්? නෑ නේ, උන්ගේ මුදල් ගන්නෙ නෑ නේ. අය වැය යෝජනා අනුව රියල් ස්ටේට් වලට උදව් කරනවා කියලා නේ කියලා තියෙන්නේ. ඒ නිසා මම මේ කියන්නේ ඔය මම කියන්නේ මේ ඒ නිසා ඔබට පේනවාද? ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් අපි කරන්න තියෙන 1000ක් වැඩ මේ ධනේශ්වර ආර්ථික ඇතුළත් මම මේ කියන්නේ. පොඩි මිනිසුන්ට පහසුකම් ලැබෙන ආර්ථිකයක් නෙමෙයි මේක. අඩු ගානේ ආණ්ඩුවේ භාණ්ඩාගාරය පොහොසත් කරගන්නවත් නේද? ආණ්ඩුවේ භාණ්ඩාගාරයට කීයක් හරි ගත්තනම් ඔබතුමා කෝ වගේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට, කෘෂිකර්මාන්තයට ගෙවන්න පුළුවන් නේ මීට වඩා දෙයක්. මිනිසු නැගිටවන්න, ත්‍රීරෝදරත රේදුරන්න. ඉතින් එහෙම වන්නේ මේ තියෙන්නේ. ඒකයි මගේ කතාව. ඔව්. කාලයත් අපේ අවසන් වේගෙන යන අවසාන වශයෙන් මම හිතන්නේ මේ අපිට කනගාටුදායක පුවතකුත් අහන්නට ලැබුණා. අපි බොහොම ක්‍රීඩාවට ලැබි අය විදිහට ඇසීමිනුත් කම්පාවට පත් වුණා. තියාගෝ මැරඩෝනාගේ හදිසි අභාවය පිළිබඳව ඔහුගේ දේශපාලනික මතවාදයත් ගත්තහම ඔබේ මතවාදයත් එක්ක ගැළපිලා යන නිසා මම පුංචි විනාඩියක අවස්ථාවක් අවසරයක් ඔබට දෙන්නට කැමති. ඒක නම් සදහනක් සටහනක් කරන මොකද බොහොම ලංකාවේ ක්‍රීඩාලෝලීන් ආදරය කරන චරිතයක් ඔහු. ඒ නිසා ඇත්තටම අපි කනගාට වෙනවා ඩියාගෝ මැරඩෝනා අභාව ප්‍රාප්ත වීම ගැන. මොකද අපි වුණත් පුංචි කාලේ ෆුට්බෝල් වලට ආදරය කරන්න පටන් ගත්තෙත් ෆුට්බෝල් බලන්න පුරුදු වුණෙත් මැරඩෝනාගේ ඔය 80 ගණන්වල අගභාගේ අපි පුංචි පන්තිවල ඉන්නකොට ඒ ආජිනිනා වර්ල්ඩ් කප් එකේ දිනපු ගැන. මොකද ඒ දිනපු වෙලාවේ ප්‍රගීත් විශේෂ දෙයක්ත් තිබ්බා. ෆෝක්ලන් දූපත් ආජිනිනාව ආසන්න තියෙන දූපත් ඒකට අයිති දූපත් බ්‍රිතාන්‍යෙන් ආක්‍රමණය කළා යටපත් කරගත්ත වෙලාවක තමයි මැරඩෝනා ගෝල් එක ගහලා කප් එක ගත්තේ. ඉතින් ඒක පොඩි නිකන් අර බ්‍රිතාන්‍යට මේකට ප්‍රයෝගුත් තිබුණා. ඒ වගේම අපි ඇයි අපි ඕනතරම් ෆුට්බෝලර්ස්ලා අහලා තියෙන්නේ? ඇයි අපි කාටම් මේ දැන් අලුත් පරම්පරා ගත්තු මැරඩෝනා ශ්‍රී ලංකාව දැකලාම නෑ මම හිතන්නේ. ඇයි අපි කවුරුත් ආදරය කරන්නේ? එයා ක්‍රීඩාව ෆුට්බෝල් වලින් එහාට ගෙනිච්චා. එයා රජවරු ආශ්‍රය කළා. හැබැයි පොඩි මිනිහගේ පැත්ත ගත්තා. එයාට තිබුණා වමේ එයාගේ දේශපාලනය ගත්තත් වමට කිට්ටුකමක් තිබුණා. දැන් සරලව ගත්තොත් අතේ මෙතන චේගේ ටැටු එකක් ගහන් තිනවා, පච්චයක් ගහන් තියෙනවා, කකුලේ මෙතන ෆිඩෙල්ගේ පච්චයක් ගහන් තිබෙනවා.
මොකද ඔහුත් ආජන්ටිනාවේ චේ ගුවේරාත් ආජන්ටිනාවේ ඒ වගේම වැදගත් දෙයක අර ඔහු අර ඌට ලැබිච්ච ෆේම් එකෙන් ඌට ලැබිච්ච ප්‍රසිද්ධියෙන් කීර්තියෙන් ඔහු පුච්ච ගත්තේ නෑ ඔහු ඒ ඒ කීර්තිය ඔහුගේ මම කියන අංක 10 පස්සේ විවිධ දක්ෂ ක්‍රීඩකෝ සෙල්ලම් කර අංක 10 ඔහුගේ මේක ඒ අංක 10 ටී-ෂර්ට් එක ඔහු වික්කා වෙන්දේසි කරා ඔහුගේ ආජන්ටිනාවේ බොනස් ආයතනවල ඉන්න දුප්පත් මිනිස්සු වෙනුවෙන් ඒ නිසා අර ක්‍රීඩකයෝ තමයි ඒගොල්ලෝ හැබැයි ක්‍රීඩාකයන්ට පුළුවන් තමන්ගේ ෆුට්බෝල් එක තමන්ගේ ක්‍රිකට් එක පාවිච්චි කරන්න පොදු ජන යහපත සඳහා ඒ අය තමයි අපේ ඔළුවේ තියෙන්නේ ඒ නිසා අර බොක්සිං ක්‍රීඩකයෝ කොච්චර හිටියත් තාම ද බොක්සර් මොහමඩ් අලි වගේ ෆුට්බෝලර්ස්ලා කොච්චර හිටියත් මම හිතනවා ද ෆුට්බෝලර් මැරඩෝනා කියලා ඉතින් අතරම අපි ඔහුගේ ඔහු ජීවිත අනාගතයේදීත් මම හිතන්නේ ගෝල රැස් කරයි මිනිස්සු වෙනුවෙන් කරපු සේවය නිසා ක්‍රීඩකයෝ සහ කලාකරුවෝ මේ ආදී යම් යම් අය ඉන්නවා මරුණත් ජීවත් වෙන ඒ අතරේ ඔහුත් ඉන්නවා හොඳයි අපි ඔබතුමන්ටත් සම්බන්ධ වෙනවා යලිත් හෙට උදේ අපි මුණ ගැසුමු තියෙන මේ පුවත් වාර්තා මේ සියල්ලත් එක්ක මොනවද රටේ වෙලා තියෙන්නේ කියලා කතා කරන්න ඒතෙක් සුබ දවසක් ඔබටත් ප්‍රාර්ථනා කරනවා ඔබතුමන්ටත් එසේම පතනවා නිරෝගී සුවයත් එක්ක රටේ ජනතාවට ඉදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා වගේම හෙට උදේ අපි හම්බෙමු දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.